Hyperloop TT ගැන අධිවේගී භාණ්ඩ ප්‍රවාහනය නවවෙදා ගවේෂණය කරන අධ්‍යයනය කරන තාක්ෂණික සමාගම. ඔවුන්ගේ අලුත්ම අධ්‍යයනය ගවේෂණය වෙන්නේ අධික වේගයෙන් භාණ්ඩ ප්‍රවාහනය ගැන. මේ භාණ්ඩ ප්‍රවාහන කැප්සියුල් පද්ධති ඔවුන් නම් කරන්නේ Hyperloop TT Express Freight විදියට. මේ සංකල්පයෙන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කාර්යක්ෂම විතරක් නෙමෙයි තිරසාර බවට වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලෝක ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සැලසුම් එළිදක්වන Tangerine සමාගමත් සමග අත්වැල් බැඳගෙන මේ කාර්ය සිද්ධ වෙනවා. 2020 ඉඳන් කරන ශක්්‍යතා අධ්‍යයනයක විස්තරවලින් පැහැදිලි වෙන්නේ ගුවන් සහ ට්‍රක් රථ මගින් කරන ප්‍රවාහනයට වඩා මේක ලාභදායී විතරක් නෙමෙයි ආරක්ෂාව අතිනුත් ඉතා ඉහළ බව. යට ජනවාස කරණයට මේ විදිහට මුලපුරන්නයි යන්නේ. ගෝම් නිකොලට් සහ මොනිකා නිකොලට් කියන දෙන්න නිර්මාණය කරපු අපූරු සංකල්පයක් මේ. ඒක 2021 පැවැත්වුණ ජැක්රෝ ෆවුන්ඩේෂන් ආකිටෙක්චර් ඇන් ඉනෝවේෂන් ෆෝර් ද සී අවෝඩ්ස් ෆෝකස් එයාගේ පවා හිමි කරගෙන තියෙනවා. හියුමන් රීෆ් මිනිස් ගල්පර නිර්මාණය කරලා තියෙන්නේ සාගර පරිසරයට අනුකූල ජීවත් වෙන ස්වයං පෝෂක ප්‍රජාවක් විදියට. මේ ගම්මානය සාගර මතුපිටටත් පහළින් පවතින අන්තර් සම්බන්ධිත මොඩියුල් මාලාවට සම්බන්ධ වෙනවා. කිසිසේත්ම සාගර ජීවීන්ට හානිදායක නැතිවෙන දේවල් වලින් හදලා තියෙන විතරක් නෙමෙයි මේක බලගැන්වෙන්නේ පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන්. මේ ජනාවාස විවිධ පර්යේෂණ අධ්‍යාපන සහ සංචාර කටයුතු වගේ නොයෙකුත් දේවල් වලට යොදාගන්න දැනටමත් සැලසුම් සකසමින් පවතින සාමාන්‍ය ජනතාවට සාගරය ගැන දැනගන්න අත්විඳින්න හොඳ අවස්ථාවක් වගේම විද්‍යාඥයන්ට පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ කටයුතු ගවේෂණ කටයුතු නව මානයකින් කරන්නත් මේක ඉවහල් වෙන බව ඔබට හොඳින් තේරෙනවා. ප්ලෑන් කරන්න ඊළඟ ට්‍රිප් එක මුහුදයට සතියක් ගෙවන්න. මේකත් අනාගතය ගැන සිහින දකින අනාගත සැලසුම් කරන විද්‍යාඥයන්ගේ තවත් එක නිර්මාණයක්. නෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ස්කයි හෝටලේ පාවෙන හෝටලේ කියලත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේ වගේ යානයක් අනර්ග තාක්ෂණයකට හිමිකම් කියන විතරක් නෙමෙයි අද්විතීය සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. මේ හෝටලයට විකිරණ අධික උෂ්ණත්වය, ක්ෂුද්‍ර උල්කාපාත වගේ අභ්‍යවකාශයේ ඇති වෙන විවිධ හැලහැප්පීම් වලට ඔරොත්තු දෙන්න හැකියාව තිබිය යුතුයි. ඒ වගේම අනිවාර්යෙන් හෝටලයේ තියෙන පහසුකම් නිර්මාණය කිරීමත් කළ යුතුයි. අවන්හල්, බාර්, ජිම්, පිහිනුම් තටාක, නැරඹුම් ස්ථාන, විනෝදාස්වාද පහසුකම් නොවරදවාම යතරට ඇතුළත් විය යුතු දේවල්. දැනට කරලා තියෙන මේ අද්විතීය නිර්මාණය අනුව තාරකා නිරීක්ෂණයට අභ්‍යවකාශ ආශ්‍රිත ක්‍රියාකාරකම් කටයුතු කක්ෂගතව පවතින තවත් හෝටල් සමගින් සම්බන්ධ වීම නැති පහසුකම් සියල්ල අන්තර්ගත වෙනවා. මේ වගේ නිර්මාණයක් කොහොමඩවත් තනි රටකට තනි ආයතනයකට කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ ක්‍රියාත්මක වෙන්නේ බලගැන්වෙන්නේ න්‍යෂ්ටික බලයෙන් නිසා. විවිධ රටවල් පෞද්ගලික සමාගම් සහ අභ්‍යවකාශ ආයතන කීපයක ආයෝජනය මේකට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය මගින් අන්තර්ජාලය ලබා ගැනීම සම්බන්ධවයි මේකෙන් අරමුණු කරන්න. ස්ටාලින් කියන්නේ පෘථිවියට බොහොම ආසන්නයෙන් පවතින චන්ද්‍රිකා දස දහස් ගණනක් මත යැපෙන අන්තර්ජාලය. අපේ මේ පෘථිවියට ඉතා සමීපව පවතින චන්ද්‍රිකා වලින් සංඥා සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා. අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන්න ගොඩබිම පවතින ඇන්ටනා වලට සම්බන්ධ වීමත් මේ හරහා සිද්ධ වෙනවා. ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගමේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කුඩා කුඩා චන්ද්‍රිකා 42,000ක් සැතපුම් 340ක් ඉහළ අහසේ කක්ෂගත කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉදිරි දශක කිහිපයේදී බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සඳහා දැනට කක්ෂයේ පවතින චන්ද්‍රිකා සංඛ්‍යාව 4368. ඒ වගේම විවිධාකාර පර්යේෂණ ගවේෂණ කටයුතු වලට අභ්‍යවකාශ ගවේෂණය පටන් ගත්ත දවසේ ඉඳන් කක්ෂගත කරලා තියෙන අභ්‍යවකාශයට මුදා හැරලා තියෙන චන්ද්‍රිකා සංඛ්‍යාව 15760. ඒ වගේම 10550 තවමත් සංවේදන කටයුතු වෙනුවෙන් කක්ෂගත වෙලා පවතින. මේ කියන සියලු චන්ද්‍රිකා වල උදව්ව පෘථිවියේ ආවරණය කරන වලල්ලක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට නම් ලෝකෙ කොතනක කොහේ අස්සක මුල්ලක හිටියත් ෆෝන් එකට සිග්නල් නැති වෙන එකක් නැහැ. මොකද මේ චන්ද්‍රිකා දාස් ගණනින් එකකට හෝ ඔබ ග්‍රහණය වෙන නිසා.
ආටිෆිසල් ඉන්ටෙලිජන් කෘතිම බුද්ධිය අද වෙද්දි ලෝකයේ වෙනස්ම දෙයක් බවට පත් වෙලා තියෙනවා කියන එක දවසින් දවස ඔප්පු වෙන දෙයක්. සේන්ස් ටයිම් සමාගම මේ AI විප්ලවයේ ඉදිරියෙන්ම ඉන්න ප්‍රමුඛතම ආටිෆිසල් ඉන්ටෙලිජන් සමාගම. සෞඛ්‍ය, මූල්‍ය, වෙළඳාම් සහ ප්‍රවාහන ඇතුළු විවිධ කර්මාන්තවලට AI තාක්ෂණය සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම ගැන, පුළුවන් අංශ ගැන අධ්‍යයනයන් සිදු කිරීම මේ සමාගමේ මූලික අරමුණක් වෙනවා. අධ්‍යයනයන් විතරක් නෙමෙයි, ඒ වගේම ලැබෙන ප්‍රතිඵල අනුව ක්‍රියාත්මක වීමත් සිදු වෙනවා. ලෝකයේ ගොඩක්ම දැවෙන ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රශ්න ගැටළු විසඳීමනේ. ඒක මිනිසාට සිදු කරන එක වෙහෙසකර නිසා තමයි පරිගණකයට ඒකත් බාර දෙන්නේ. බලන්න උදාහරණයක් විදියට ගත්තම AI වලින් බලගැන්වෙන sense time face recognition මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය අපරාධ අඳුරගන්න වළක්ව ගන්න ඉවහල් වෙන විදිය. ඒ වගේමයි සෞඛ්‍ය සේවාවලදී යොදාගන්න කෘතිම බුද්ධි වෛද්‍ය උපකරණ. වෛද්‍යවරුන්ට වැඩි නිරවද්‍යතාවකින් කාර්යක්ෂමතාවකින් රෝග විනිශ්චය කරන්න අවස්ථාව ලබා දෙනවා. ප්‍රවාහනයට ගියාම ස්වයංක්‍රීය ධාවන පහසුකම් ඔටෝනෝමස් ඩ්‍රයිවිං කියමුකෝ. මේ දක්වාම කෘතිම බුද්ධිය ව්‍යාප්ත වෙලා තියෙනවා.